මම නවසිංහලයේ ජාතික සංවිධානයේ සභාපති ඩෑන් ප්‍රියසත්. අද දින අපි ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව මූලස්ථානයට ආවේ. මොකද මේක තමයි ලංකාවේ කීර්තිමත්ම ආයතනයක්. ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව හරිම කීර්තිමත් ආයතනයක්. මොකද ඉපැරණිම සේවාවක් පවත්ව ආයතනයක් මේ රටට. ඉතින් මේ වගේ කීර්තිමත් ආයතන තුලින් කීර්තිමත් පුද්ගලයන් එන්න ඕනේ. හැබැයි නමුත් මේ ආයතන අපකීර්තියකට පත්කරන්න සුදේස් නන්දිමාල් කියන පුද්ගලයා සිරකරුවන් සුරකීමේ මේ සංවිධානය කියලා සංවිධානයක් හදාගෙන සිරකරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් නෙමෙයි මේ පුද්ගලයා පෙනී ඉන්නේ. සිරකරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් යම් කිසි විදිහට පෙනී ඉන්න නම් අපිට ඒක කියන්න පුළුවන්. ඔව් මේ සිරකරුවන්ට තියෙන අඩුපාඩු, ඔවුන්ට සිරගේ ඇතුළේ වෙන යම් හානි සම්බන්ධව කතා කරයි කියලා. හැබැයි මේ පුද්ගලයා සිරකරුවන් සුරකීමේ සංවිධානය කියලා හදාගෙන මේ පාතාලය සුරකීමේ සංවිධානය ලෙස තමයි කටයුතු කරන්නේ. එතකොට මේ පුද්ගලයා මේ රටේ සංවිධානාත්මක අපරාධ කල්ලි, එම කල්ලි විසින් පහුගිය කාලේ අපි දැක්කා මේ රට පුරා වෙඩි තැබීම් 200ක් සිද්ධ කරලා තියෙනවා. එතකොට මේ වෙඩි තැබීම් 200 තුලදී 120 දෙනෙක්ට ජීවිත හානි වෙලා තියෙනවා. 90ක් විතර පුද්ගලයන් මේ වෙනකොට තුවාල ලබලා තියෙනවා. එතකොට මේ වෙඩි තැබීම් තුලදී අපි දැක්කා අහිංසක තාත්තලා කඩේට පාන් ගෙඩිය ගේන්න ගිය අහිංසක තාත්තා වෙඩි කාලා මැරෙනවා. අහිංසක කුඩා දරුවන්ට වෙඩි වදිනවා. ඒ නිසා අපි විශේෂයෙන් ඉල්ලීමක් කරනවා මෙන්න මේ ආකාරව මෙන්න මේ පාතාලය මර්ධනය කරන්න යනකොට ශ්‍රී ලංකා පොලිසිය විසින් මෙන්න මේ පුද්ගලයා අපරාධකරුවන්ව සුරකින්න මානව හිමිකම්යකට දුවලා යනවා. මානව හිමිකම්යකට දුවලා ගිහිල්ලා ඉවරලා ටක් ගාලා පැමිණිලි දාලා අපරාධකාරයව ආරක්ෂා කරනවා. ඉතින් අපි විශේෂයෙන්ම අපි කියනවා මේ අපරාධකාරයන්ව සුරකින මේ සුදේෂ් නන්දිමාල් කියන පුද්ගලයා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවය කරන. අපි අද දින දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉන්න ප්‍රධාන නිලධාරීන් අහනවා මේ පුද්ගලයා කොහොමද රාජකාරී වෙලාවේ මාධ්‍ය සාකච්ඡා තියලා මේ අපරාධකාරයන් වෙනුවෙන් පෙනී ඉන්න මේ පුද්ගලයා කොහොමද යන්නේ. ඉතින් ඒක නිසා විශේෂයෙන්ම පහුගිය කාලේ මොහු විදේශගත වෙලා තියෙනවා. ඒ විදේශගත වෙලා විදේශගත වෙලා ඉන්න පාතාල නායකින් මේ නායකින්ව මුණ ගැහිලා සාකච්ඡා කරලා තියෙනවා. ඒ සාකච්ඡා කරලා ඉන්නේ ලංකාවේ පාතාල අපරාධ සංවිධානාත්මක අපරාධකාරයන් වෙනුවෙන් මොහු පෙනී ඉන්නවා. ඉතින් ඒ වෙනුවෙන් අද දින අපි මේ දුම්රිය දෙපාර්තමේන්තුවේ අපි අහනවා මෙන්න මේ පුද්ගලයාට නීතිය ක්‍රියාත්මක කරන්නේ නැද්ද? මේ පුද්ගලයා ඒ වගේම විශේෂම අපි කියන්න ඕනේ මේ සිංහල කොටියෙක් මේ පුද්ගලයා LTT එකේ මේ පුද්ගලයා පුහුණු වීම ලැබලා තියෙනවා. ඉතින් ඒක නිසා අපි අහනවා ශ්‍රී ලංකා ජනතාවගේ බදු මුදලින් වැටුප් අරගෙන පාතාලය වෙනුවෙන් පෙනී ඉන්න මේ සුදේෂ් නන්දිමාල්ට වහම දුම්රිය දෙපාර්තමේන්තුවෙන් මේ පුද්ගලයාට දුම්රිය දෙපාර්තමේන්තුව යටතේ ඒ ක්‍රියාත්මක කරන්න ඕන නීතිය ක්‍රියාත්මක කළා. මොහුව සේවයෙන් මෙතනින් පහ කරන්න ඕනේ. මොකද ඒ විතරක් නෙමෙයි, අපි මහජන ආරක්ෂාව සම්බන්ධ ඉන්න අමාත්‍යවරයෙකුගෙන් ඉල්ලීමක් කරනවා මෙන්න මේ පුද්ගලයා මේ රටේ ශ්‍රී ලංකා පොලිසියට ඒ වගේම මේ පාතාලේ මර්ධනය කරන්න සංවිධානන අපරාධකාරයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න යන පොලිස් විශේෂ කාර්ය බලකායට, ඒ විශේෂ කාර්ය බලකායටත් පොලිසියටත් ඉතා දැඩිසේ පහර එල්ල කරන මාධ්‍ය සාකච්ඡා තියලා මේ පොලිසිය අපරාධකාරයෝ මේ පොලිස් විශේෂ කාර්ය බලකායේ මේ අහිංසක අයව අත්අඩංගුවට ගන්නවා, මේ පුද්ගලයන් අපරාධ කළ නැහැ කියලා අර පාතාල කල්ලි නායකයන් වෙනුවෙන් පෙනී ඉන්නවා. ඒක නිසා අපි ඉල්ලීමක් කරනවා මෙන්න මේ අපරාධ නවත්තන්න නම් මේ රටේ මේ අපරාධකාරයන් වෙනුවෙන් පෙනී ඉන්න මෙවිනි පුද්ගලයන්ට මේ රටේ නීතිය ක්‍රියාත්මක කර යුතුයි කියන තැන තමයි අපි ඉන්නේ. ඒ නිසා විශේෂයෙන්ම අපි කියනවා මේ සුදේෂ් නන්දිමාල් කියන්නේ මේ රටේ සංවිධානාත්මක අපරාධ කල්ලි වලින් මුදල් අරගෙන ඒ අපරාධ කල්ලි වෙනුවෙන් පෙනී ඉන්න පුද්ගලෙක්. ඒක නිසා මෙන්න මේ සුදේෂ් නන්දිමාල් වහම අත්අඩංගුවට අරගෙන මොහු සම්බන්ධව විශේෂ පරීක්ෂණයක් කරන්න. මොකද මේ පුද්ගලයා මේ රටවල් වල ඉන්න සංවිධානාත්මක අපරාධ කල්ලි වලින් මුදල් අරගෙන ඔහුගේ ජීවනෝපාය කරගෙන යනවා. ඒ වගේම රාජ්‍ය ආයතනයක් වන දුම්රිය දෙපාර්තමේන්තුවෙන් සේවය කරන ගමන් අපරාධකාරයන් වෙනුවෙන් මාධ්‍ය සාකච්ඡා පවත්වන සියල්ලම අපේ ළඟ තියෙනවා. මේ සම්පූර්ණ විස්තර තියෙන ඒ පුද්ගලයා කරපු, එතකොට ඒ පුද්ගලයා කොහොමද LTD සංවිධානයේ හිටියේ, පුහුණු වීම ලැබපු, ඒ සියල්ලෙම අපේ ළඟ ඡායාරූප සහ සියලු විස්තර තියෙන. ඒ නිසා මේ සුදේෂ් නන්දිමාල්ව නැවතුවේ නැත්නම් අනාගතයේ මේ රටේ හැම තැනකම මහපාරක් ගානේ අපරාධකාරයෝ හැම තැනකම වෙඩි තියලා අහිංසක මිනිස් ජීවිත පවා නැති කර. ඒක නිසා මේ පාතාලයේ මර්ධනය කිරීම සඳහා මෙන්න මේ වගේ පාතාලට කඩේ යන මේ පාතාලයේ වෙනුවෙන් පෙනී ඉන්න මේ පාතාලයේ මුදල් ගන්න මේ සුදේෂ් නන්දිමාල්ව වගේ වෙනි චරිත වහම අත්අඩංගුවට අරගෙන මොවුන්ට නීතිය ක්‍රියාත්මක. ඒක නිසා
අපි ගරු පොලිස්පතිතුමාගෙන් වගේම මේ රටේ මහජන ආරක්ෂාව සම්බන්ධ වෙන්න ටිරා නලස් අමාත්‍යවරයෙක්ගෙන් අපි බොහොම ගෞරවාන්විත ඉල්ලීමක් කරනවා. ගරු ඇමතිතුමනි, ගරු පොලිස්පතිතුමනි, මෙන්න මේ පුද්ගලයා වහමත් අඩංගුවට ගන්න. මේ පුද්ගලයා මේ රටේ ජාතික ආරක්ෂාවට ඉතා ලොකු තර්ජනයක්. ඒක නිසා මේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් එන මේ සුදේශ් නන්දි මාල්ලා වැනි මේ පහත් මිනිස්සු වහමත් අඩංගුවට ගන්න. මොකද මේ අපරාධකාරයන් වෙනුවෙන් පෙනී ඉන්න අහිංසක මිනිසුන්ව මහපාරේ දවල් වෙඩි තියලා ඝාතනය කරන අහිංසක දරුවන් වෙඩි කනවා මහපාරවල. ඒක නිසා මේ පාතාලය මර්ධනය කරන්න ඕන නම් මේ පාතාලය මර්ධනය කරන කලින් පාතාලය වෙනුවෙන් පෙනී ඉන්න මේ සුදේශ් නන්දි මාල්ලා වහමත් අඩංගුවට ගන්න කියන ඉල්ලීම අපි කරනවා. අද දින අපි දුම්රිය සේවා දෙපාර්තමේන්තුවේ ප්‍රධානම නිලධාරියට අද දින අපි මේ ලිපිය බාර දෙනවා. බාර දීලා අපි බලාපොරොත්තු වෙනවා දුම්රිය දෙපාර්තමේන්තුව මේ පුද්ගලයාට එරෙහිව ක්‍රියාත්මක වෙයි කියන බලාපොරොත්තුව අපේ තියෙනවා.